සුබදවස කොහල හැමෝටම අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය යටතේ අන්තිම මාතෘකාව වන ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතිය ගැන ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතිය ගැන කතා කරනකොට අපිට කොටස් කීපයක් යටතේ කතා කරන්න වෙනවා අපි එකින් එක බලමු මොනවද මේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතියට අයිති වෙන පරිසර පද්ධති කියලා පළවෙනි මාතෘකාව තමයි කලපු. කලපුව කියන්නේ සාමාන්‍ය වැලි බාධකයක් මගින් මුහුදෙන් වෙන්වෙච්ච වෙරළාසන්න තෙත් බිමක් තමයි අපි කලපුව කියලා හඳුන්වනු ලබන්නේ. මේකට උදාහරණ විදිහට ශ්‍රී ලංකාවේ මීගමුව සහ පූන්දල කලපුව ගන්න පුළුවන්. මේ පින්තූරයෙන් ඔයාලට පෙන්වන්නේ කල්පිටියේ කලපුව. ඔයාලට පේනව ඇති මුහුදෙන් වැලි බාධකයක් මගින් වෙන්වෙච්ච තෙත් වෙරළාසන්නේ තෙත් බිමක් මේ රූප සටහනේ දැක්කෙනවා ඊළඟට අපි කතා කරන්නේ ගම්මෝය ගැන ගම්මෝය කලපුවකින් වෙන් වෙන්නේ ඇත්තටම අර වැලි බාධකයේ පිහිටන්නේ නැති හින්දා ගම්මෝය ගම්මෝයක් කියන්නේ අපි හැමෝම දන්නවා ගංගාවක් මුහුදට ඇතුළු වෙන තැන නමුත් මේක කලපුවෙන් වෙන් වෙන්නේ මේ මුහුදෙන් වෙන් කරන තැනන වැලි බාධකයක් අඩංගු නොවන නිසා ඒකට උදාහරණයක් විදිහට මාදුගඟ බෙන්තොට ගම්මෝයවල් ගන්න පුළුවන් මේ ගම්මෝයවල් වල දෛනිකව උදම් උච්චාවචනය හොඳින් නිරීක්ෂණය කරගන්න අපිට හැකියාවක් තියෙනවා මේ රූප සටහනින් දැක්වෙන්නේ මාදුගඟෝයේ මෝය කට ඒ කියන්නේ මාදුගඟ මුහුදට වැටෙන ස්ථානය තමයි මේ රූප සටහනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ අපි යන්නේ වෙරළබඩ පරිසර පද්ධතියේ ඉතාමත්ම වැදගත්ම පරිසර පද්ධතියක් වන කඩොලාන පරිසර පද්ධතිය ගැන කතා කරන්න. කඩොලාන පරිසර පද්ධතිය කියන්නේ ඇත්තටම කලපු සහ ගම්මෝයවල් වල මායිම් ආශ්‍රිතව තියෙන බිම් ආවරණය කරන අන්තර් උදම් වෘක්ෂලතා ආදී සහිත පරිසර පද්ධතියකට තමයි අපි කඩොලාන පරිසර පද්ධතියක් කියලා හඳුන්වනු ලබන්නේ. මේ කඩොලාන පරිසර පද්ධතියේ ලාක්ෂණික වෙනවා සාමාන්‍යයෙන් නිර්වායු පාංශු තත්ත්වය, බුරුල් පස, කිවුල් ඕ ලවණ සහිත ජලය තමයි මේ පරිසර පද්ධතියේ ලාක්ෂණික වෙන්නේ. එතකොට මේ කඩොලාන ශාක තීව්‍ර සූර්යාලෝකයට තමයි නිරාවරණය වෙන්නේ. මොකද මේවා හෙවන සහිත ප්‍රදේශවල නෙමේ තියෙන්නේ. ඔයාලා හැමෝම දන්නවා වෙරළබඩ පරිසර පද්ධති කියන්නේ ගොඩක් සූර්යාලෝකයට හොඳටම නිරාවරණය වෙන පරිසර පද්ධති කියලා. එතකොට මේ ශාක වැඩෙන්නේ ගොඩක් ලවණ සහිත වගේම සූර්යාලෝකයට හොඳින් නිරාවරණය වෙන පරිසර පද්ධතිවල. කඩොලාන ශාක වැවෙන පරිසර පද්ධතිය අනුව මේ කඩොලාන ශාක දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. ඒ සත්‍ය කඩොලාන නැත්නම් ට්‍රූ මැන්ග්‍රූ කියලා කියනවා. මේවා මුහුදහා ගොඩබිම ආශ්‍රිතව තමයි පවතින්නේ. ඒ කියන්නේ මුහුදට ගොඩක් ආසන්නේම තමයි මේ සත්‍ය කඩොලාන අපිට දකින්න පුළුවන් වෙන්නේ. සත්‍ය කඩොලාන වලට උදාහරණ විදිහට අපිට කඩොල් මස්සති වගේ ශාක විශේෂ ගන්න පුළුවන්. අනිත් කඩොලාන වර්ගය තමයි කඩොලාන ආශ්‍රිත නැත්නම් මැන්ග්‍රූ ඇසෝෂියේට් කියලා අපි කියනවා. මේවා ගොඩක් අභ්‍යන්තර භූමිය දෙසට තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒ කියන්නේ වෙරළබඩ පරිසර පද්ධතියෙන් ටිකක් එහාට ගිහිල්ලා ගොඩබිම දෙසට තමයි මේ කඩොලාන ශාක ව්‍යාප්ත වෙන්නේ. මේ කඩොලාන ශාක වලට උදාහරණ විදිහට කැරන් කොකු, කටු ඉකිලි වගේ ශාක අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු කඩොලාන ශාක වල වැදගත්කම මොකක්ද කියලා. ඇත්තරම කඩොලාන ශාක වල පත්‍රවල හොඳ ඝන උච්චාරණයක් තියෙනවා. ඒ වගේම මේවායේ සමහර ශාක විශේෂවල රෝම පිහිටලා තියෙනවා. සමහර ශාක විශේෂවල ලවණ ග්‍රන්ථි පිහිටලා තියෙනවා. මේ ඝන පත්‍ර උච්චාරණය මගින් කරන්නේ මේවා වැඩෙන්නේ ගොඩක් සූර්යාලෝකයට නිරාවරණය වෙලා හින්දා අධික සූර්ය තාපය නැත්නම් අධික විකිරණ කපා හැරීම වගේම ඒවා පරාවර්තනය කිරීමටත් මේ පත්‍රවල ඝන උච්චාරණය වැදගත් වෙනවා. ඒ වගේම දැන් මම කියුවානේ මේකේ ලවණ ග්‍රන්ථි පිහිටනවා කියලා. මේ කඩොලාන ශාක ගොඩක් කිවුල් ජලයේ නැත්නම් ලවණ සහිත ජලයේ තමයි වැඩෙන්නේ. එතකොට මේ ශාක මුල් මගින් මේ ලවණ අවශෝෂණය කරගන්නවා. මේ ලවණ දිගින් දිගටම අවශෝෂණය කරන එක කඩොලාන ශාකවල ක්‍රියාකාරීත්වයට හානි කරන නිසා මේ ග්‍රන්ථි වලින් මේ ලවණ නැවත පිට කරන ලබනවා. එතකොට අපිට දකින්න පුළුවන් මේ කඩොලාන ශාක පත්‍රවල නිකන් ලුණු බැඳිලා වගේ ලේය එකක් දකින්න පුළුවන්. ඒ වගේම කඩොලාන ශාකවල
අපිට දක්නට ලැබෙන්නේ ජලාභුජ ප්‍රරෝහණය මේ ජලාභුජ ප්‍රරෝහණය කියන්නේ මේ කඩවලාන ශාකවල බීජ මාතෘ ශාකයට සවි වෙලා තියෙද්දිම තමයි ප්‍රරෝහණය වෙන්නේ ඒක ගොඩක් කඩවලාන ශාකවල ව්‍යාප්තියට සහ ඒකේ ගොඩබිම ස්ථාවරව රඳා පවත්වා ගන්න ගොඩක් සහාය වෙනවා මොකද දැන් මේක අන්තර්මෝසම් උදම්වලට අසු වෙමින් පවතින පරිසර පද්ධතිය. ඒකින්ද දැන් බීජයක් එක සැරේ ප්‍රරෝහණය නොවී වැටුනොත් ඒකේ උදම්වලට අහු වෙලා පාවෙලා ගිහිල්ලා තව තැනක ප්‍රරෝහණය වෙන්න ඒකට පසක් ඕනේ. හැබැයි මේක ප්‍රරෝහණය වෙලා වැටුනොත් ඊටමත්ම ඉක්මනින් ඒ ප්‍රරෝහණය වෙච්ච බීජයට ස්ථාවර වෙන්න පුළුවන්. ඒ වගේම කඩලාන ශාකවල තවත් වැදගත්ම ලක්ෂණයක් තමයි මේ කඩලාන ශාක පවතින පරිසර පද්ධතිය ගොඩක් ලොකු ඩයිවර්සිටි එකක් තියෙනවා මොකද මේවා ක්‍රස්ටේෂියාවන්ට මොලුස්කාවන්ට විවිධ කුඩා මසුන්ට වාසස්ථාන සපයනවා කඩලාන ශාකවල තියෙන සුවිශේෂී වැදගත්කම වෙන්නේ මේකේ තියෙන මුල් පද්ධතිය මේකේ මුල් පද්ධතිය විවිධාකාර මුල් පද්ධති තියෙනවා කයිරු මුල් තියෙනවා කරු මුල් තියෙනවා එතකොට ධන හිස් මුල් කියලා තියෙනවා ඒ වගේම තව වාත දර මුල් කියලා තියෙනවා මේ ඔක්කොගෙම කරන්නේ මේ ecosystem එක හොඳින් පරිසරයට අනුවර්තනය කර ගැනීම මොකද දැන් කඩලාන කියන්නේ උදම් රළවලට ඔරොත්තු දෙමින් වැඩෙන ශාක එතකොට ඒ උදම් රළත් එක්ක හැම වෙලෙම ගැටෙන හින්දා මේවට හොඳ සවිශක්තිමත් මූල පද්ධතියක් තිබෙන්නේ නැහැ ඒ පරිසර පද්ධතිය විනාශ වෙලා යන්න පුළුවන් එතකොට මේ කරු මුල් කයිරු මුල් මගින් ගොඩක් පුළුල්ව විහිදුණු මූල පද්ධතියක් තියෙන නිසා මේ මුහුදු රළත් එක්ක ගැටුණට ඒ පරිසර පද්ධතිය විනාශ වෙන්නේ නැහැ මොකද ඒ මුහුදුරලේ තිය මුහුදුරල ගැටීමෙන් ඇතිවන බලය මේ කයිරු මුල් කරු මුල් පද්ධති මගින් ව්‍යාප්ත කරලා ඒක දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට කඩලාන පරිසර පද්ධති වතුරින් යට වෙලා තියෙනවා. එතකොට මූල පද්ධති වලට ඒරේෂන් එක නැත්තම් වාතාශ්‍රය ලබා ගන්න ධන හිස් මුල් මේ වතුර වතුරින් උඩට මතු වෙලා තියෙනවා ඒකට හේතුව එතකොට ඒගොල්ලන්ගේ ඔක්සිජන් සැපයුම අඩාල නොවි පවත්වා ගන්න මේ කඩලාන ගැන වැඩි විස්තර මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා වීඩියෝ එකකින් කළා ඒක බලලත් ඕගොල්ලන්ට තව විස්තර ඉගෙන ගන්න පුළුවන් මේ කඩලාන පුත්තලම මඩකලපුව චිකුණාමලය ගාල්ල බෙන්තොට වගේ ප්‍රදේශවල අපිට බහුලවම දැක ගන්න පුළුවන් මේ පින්තූරෙන් පෙන්වන්නේ කඩලාන පරිසර පද්ධති ජෛව විවිධත්වය පිළිබඳව ඊට පස්සේ අපි කතා කරන්නේ ලවණ වගුරු පිළිබඳව නැත්තම් salt marshes මේ ලවණ වගුරු දිවයිනේ ශුෂ්ක කලාපයේ වෙරළබඩ ප්‍රදේශවලට සීමා වෙලා තමයි පිහිටන්නේ ඒ වායේ වියලි පස වියලි කාලයේදී ලවණ ස්පටික සෑදිලා වියලි යනවා අඩු වර්ෂාපතනය අධික සුළං ඉහළ උෂ්ණත්ව ලවණ සමග සුළඟට ගසාගෙන යන බුරුල් වැලි මේ පරිසර පද්ධතිවල ප්‍රධාන ලක්ෂණ වෙනවා. එතකොට ඒ වගේම මේ පරිසර පද්ධතිවල වෘක්ෂලතා ආදී ලෙස ශාක විශේෂ කිහිපයක් පමණක් තියෙන්නේ. මොකද මේ ලවණ වගුරුවල හැම වෘක්ෂලතාවටම වර්ධනය වෙන්න බෑ. ඒ වගේම සත්ව විශේෂ කිහිපයකුත් ඉන්නවා. මේ පරිසර පද්ධතිවල මාංශල ශාක සහිත මිටි ශාක ගොඩක් බහුලයි ඒ අතරින් සැලිකෝනියා ස්පීසීස් බහුල ශාක විශේෂයක් වෙනවා ලවණ වගුරු පුත්තලම මන්නාරම හම්බන්තොට වාකරේ වගේ ප්‍රදේශවල සුලභ අපිට දකින්න පුළුවන් මේ පින්තූරයෙන් පෙන්වන්නේ වාකරේ ප්‍රදේශයේ ලවණ වගුරා මුහුදු තුනපෙත් අපේ ඊළඟ මාතෘකාව මුහුදු තුනපෙත් ගැන කතා කරනකොට මුහුදු තුනපෙත් ගොඩක් තියෙන්නේ මුහුදු රළේ ක්‍රියාකාරීත්වය ගොඩක් අඩු විශාල කලපුවල සහ නොගැඹුරු මුහුදු පතුලේ තමයි මේ මුහුදු තුනපෙත් ව්‍යාප්ත වෙලා තියෙන්නේ මේක ඇත්තටම මුහුදු තුන කිව්වාට පස්සේ ඕගලන්ට මතක් වෙන්නේ මේක තනකොළ జాතියක් වෙන්නේ ති කියලා ඇත්තටම මේක තුන විශේෂයක් නෙමෙයි මේක සපුෂ්ප ශාකයක් හැබැයි මේකේ කොළේ සාමාන්‍යයෙන් අපි දකින තුන විශේෂවල කොළේ හැඩයටම සමානයි නමුත් මේක තුන ශාකයක් නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න ශ්‍රී ලංකාවේ සුලභ තුන විශේෂ අතර හැලිඩියුල් ඇන්ඩ් හැලෝෆයිලා කියන තුන විශේෂ තැනක් ගන්නවා
එවැගේම මේ මුහුදු තුනපෙත් හැමතැනම නැහැ ශ්‍රී ලංකාවේ ඒවා විශේෂයෙන්ම කල්පිටියේ සිට මන්නාරම දක්වා වෙරළ නොගැඹුරු මුහුදු පතුලේ ව්‍යාප්ත වෙලා තියෙනවා මේවා මේවත් අර කඩොලාන ශාක වගේම ගොඩක් මත්ස්‍ය විශේෂවලට වාසස්ථාන සපයනවා අභිජනන මධ්‍යස්ථාන සඳහා මේ මුහුදු තුනපෙත්වලට බාධා පැමිණෙන නිසා මේ මුහුදු තුනපෙත් පරිසර පද්ධතිය ටිකක් විනාශ වෙලා තියෙනවා ඒකට ගොඩක්ම හේතුව දීවර කටයුතු වලදී ඒ බෝට්ටු නවතලා තියෙන්නේ මේ නොගැඹුරු මුහුදේ එතකොට මේ මුහුදු තුනපෙත්වලට වගේම ඒවායේ වාසස්ථාන විදිහට ප්‍රයෝජනයට ගන්න මත්ස්‍ය විශේෂ වලට ගොඩක් ඒක අයහපත් ලෙස බලපානවා කොරල් පර ගැන කතා කරනකොට කොරල් පර කියන්නේ ස්වභාවික කුදුමයන්ගෙන් එකක් කියලා කිව්වොත් හරි මොකද කොරල් පර නිසා මොහොත ඇත්තටම ලස්සන වෙලා තියෙනවා දැන් හික් කඩුව උණ වටුන වගේ ශ්‍රී ලංකාවේ ගත්තාම අපි කොරල් පර බලන්න ගොඩක්ම ඇවිදින තැන් තමයි ඒ මේ කොරල් පර ගැන විද්‍යාත්මකව කතා කළොත් ඒක කරදිය අපුෂ්ඨ වංශිකයි කාණ්ඩයක් මගින් ශාවේ කරන ලබන කැල්සිනී භූත ව්‍යුහයකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කොරල් පර හැදිලා තියෙන්නේ කැල්සියම් වලින්. මුහුදේ ජීවත් වෙන සීලැන්ට්‍රේටා කියන අපුෂ්ඨ වංශික කණ්ඩායම මගින් තමයි මේ කැල්සිනී භූත ව්‍යුහය ශාවේ කරන්නේ. ඇත්තටම මේ කොරල් පර මුහුදේ වැසි වනාන්තර විදියට සලකනවා. මොකද ජෛව විවිධත්වයේ විශාල වගේම ඉහළ නිෂ්පාදකතාවයක් පවතිනවා. මොකද මේ කොරල් පරත් මුහුදේ ජීවත්වන විවිධාකාර මත්ස්‍ය විශේෂවලට අභිජනන මධ්‍යස්ථානයක් වගේම වාසස්ථානයක් ලෙසත් ක්‍රියා කරනවා. මං කියවනේ දකුණු දිග වෙරළ තීරයේ කියන්නේ හික් කඩුව උණ වටුන වගේ ඒ වගේම මන්නාරම් බොක්ක ආදී අපිට කොරල් පර හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. මත්ස්‍ය මුහුදේ ජීවත්වන මත්ස්‍ය විශේෂවලට අමතරව කටු සහිත පොකිරිස්සන් මුහුදු කැකිලි ආදී අපුෂ්ඨ වංශිකයන් සඳහාද මේ කොරල් පර වාසස්ථාන සපයනවා. ඒ වගේම ඩොල්ෆින් වැනි කරදිය ශීරපායනොත් කැස් බෑවන් උරගයන් වගේ තරමක් විශාල සතුන්ද මේ කොරල් පර ආශ්‍රිතව වාසය කරනවා. ධර්මයේ දැක ගන්න පුළුවන් වෙන්නේ මුහුදේ ගැඹුරේ තියෙන කොරල් පර මුහුදු වෙරළ ගැන කතා කරනකොට ශ්‍රී ලංකාවේ දිගු මුහුදු වෙරළවල් තියෙනවා. ඒක මුහුදු වෙරළේ තියෙන ස්වභාවය අනුව විවිධ වෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සුලභ මුහුදු වෙරළවල් තියෙන්නේ වැලි සහිත මුහුදු වෙරළවල්. මේ මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉහළ උෂ්ණත්වය, ලවණ, හිරිකඩ සහ විශේෂයෙන් මෝසම් කාල තුලදී අධික සුළං තත්ත්ව පොදු ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ මුහුදු වෙරළවල් ආශ්‍රිතව වැඩෙන ශාක ඒ පරිසර පද්ධති වලට අනුවර්තනය වෙලා තියෙනවා. ඒවට උදාහරණ තමයි බීම් තඹරු, මහා රණවරා, රැවුලා ආදී ශාක. ඒ වගේම උදම් සීමාවෙන් ඈතට යත්ම වෘක්ෂලතා ක්‍රමයෙන් ස්ථායි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ පසේ ස්ථායීකරණය නිසා මොකද එන්න මුහුදු සීමාවෙන් ඈතට යනවා කියන්නේ ඒකේ තියෙන ලවණ ගතිය අඩු වෙනවා. එතකොට ඒවායේ තියෙන වෘක්ෂලතා වලට තියෙන ලවණ වලට තියෙන ඇඩැප්ටේෂන්ස් ටිකක් අඩු වෙලා තියෙනවා මේ පසේ ස්ථායීකරණය නිසා. මේ කියන්නේ මුහුදු සීමාවෙන් ටිකක් ඈතට යද්ම හම්බ වෙන ශාක අතර වැටකීය, වරා ආදී ශාක විශේෂ ස්ථානයක් ගන්නවා. වෙරළබඩ පරිසර පද්ධතිය යටතේ ඔයාලත් එක්ක කතා කරන අන්තිම මාතෘකාව තමයි වැලි කඳු කියන්නේ. එතතම විශාල වැලි ස්කන්ධ මත කුරු හෝ වැතිරි වැඩෙන වෘක්ෂලතා ආදී මගින් තමයි වැලි කඳු ලාක්ෂණික වෙලා තියෙන්නේ. වැලි කඳු කියන්නේ වැලි වලින් සෑදුණු ඉහළට එසවුණු වෙරළ තීරයන්. මේව ගොඩක් වෙලාවට ශුෂ්ක කලාපයේ ඇතැම් ප්‍රදේශවලට තමයි ලාක්ෂණික වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ වැලි කඳු අපිට දකින්න පුළුවන් චික්කුණාමලය, කල්පිටිය වගේ ප්‍රදේශවල. වෙරළබඩ පරිසර පද්ධතිය, ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතිය යටතේ කතා කරන්න තියෙන්නේ. මම එතකොට මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති මේ ටික තමයි මට ඔයාලත් එක්ක වෙරළබඩ පරිසර පද්ධති ගැන කතා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වලට අදාළ සිලබස් එකට අදාළ ඔක්කොම කරුණු ටික ආවරණය කරලා තියෙන්නේ.
ඉතින් මම හිතනවා ඔයාලට මොකක් හරි ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති ගැන ගැටලුවක් ඇති වෙලා තිබ්බනම් ඒක මේ වීඩියෝ එකේ निराකරණය වෙන්න ඇති කියලා ගොඩක් වෙලාවට මේ වැලි කඳු එතකොට මුහුදු තුන බෙත් වගේ දේවල් රචනාවලට එනවට වඩා MCQ ස්ට්‍රක්චර් එකකට එන්න පුළුවන් හැබැයි කඩලාන පරිසර පද්ධතිය ගැන ඔයාලට ෂෝට් නෝට් එකක් වගේ ලියන්න රචනා පේපර් එකට ඒමේ ඉඩකඩක් තියෙනවා මොකද කඩලාන ගැන කතා කරනකොට ඒක ලොකු පරාසයක කතා කරන්න පුළුවන් නිසා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු।